පූජනීය නාහිමිවරුනි සසර පුරා ආදරයෙන් ඉතෙන් වූවන් පසක් කරමින් අද චන්දන විහිසවත් කම්මෙන්නේ සපැමිණි ආදරණීය සහෝදරයනි අවසරයි ඔබ හැම පිළිගන්නේ අසුන් ගන්නට ආරාධනා කරන්නේ හරිම ආදරේ ලස්සන සිතුවිලි තියෙන ආදරණීය හදවත් ගොඩක් මේ වගේ එකට එකතු වුණාම ඒක දකින්න හරි ලස්සනයි. ලේඛකයෙකුට පොතක් දොරට වැඩමක් කියන්නේ කවි පොතක් තමන්ගේ නවකතා පොතක් දොරට වැඩමක් කියන්නේ ඒක සමාන කරන්න පුළුවන් හරියට මවක් තමන්ගේ කුසේ තසමසක් දරුවෙක් පෝෂණය කරලා ඒක බිහි කරනවක් වගේ හැඟීමකට. මම හිතන්නේ ඔගොල්ලෝ මාත් එක්ක ඉඳගොලු. පොත් කියන්නේ ශිෂ්ටාචාරයේ වාහකයක් වේ කියලා කියනවා. පොත් නොමැති ඉතිහාසය නිහඬයි කියලා කියනවා. සාහිත්‍ය ගොළුයි විද්‍යාව අබලන් වෙනවලු. චින්තනය හා සමපේක්ෂණය නතර වෙනවලු. අන්තර්ජාලය නිපුටාගත්තේ පොත් අපේ ජීවිතයට ඒ තරම්ම සම්බන්ධයි. මේ සංසාර සාමනේ නිරතුරුවම යෙදෙන මේ අපේ ගමනේ ඊට පෙර අපි වරින් වර මෙහෙම හම්බෙලා ඇති. අද ඔබ සියලු දෙනාටම සියලු දෙනාම මෙතනට ආවේ මේ සංසාර ගමනේ පෙර පුරුද්දක් නිසා වෙන්නත් ඇති. ඒ ගමන් මගේ හැම තැනකදීම අපි පහන් දැල්වල සුබ කටයුතු අරඹන්නත් ඇති. පුතා කියන්නේම දැනුමක්. දැනුමක් කියන්නේම පහනක්. පහනක් කියන්නේ මෙලියක්. එහෙව් එලි ගානක් පහන් කරන්නයි මේ ආරාධනය. පහනකින් පහලක් දැල්වුවට මුල් පහනේ ආලෝකය නිමෙන්නේ නැහැ කියලා කියමනක් තියෙනවා. චිරාගත සම්ප්‍රදායන කූලව නිර්මාණශීලීව සැකසුන මේ ස්තම්භය පුරා ඇති පහන් ආලෝක කරන්නටයි අපි සූදානම් වෙන්නේ. මේ වැඩසටහන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන හදපත්ෙන් නැගෙන සතුටත් සමගින් අපි තමත් ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා අපේ පහත නම් සඳහන් ප්‍රධාන ආරාධිත අමුත්තන් හට පහන් දැල්වීම සඳහා එක්වන ලෙස. ප්‍රථමයෙන් මම නමස්කාර පූර්වක ආරාධනය කර සිටිනවා පූජ්‍ය දේදුරු පිටියේ උපනන්ද හිමියන්ට පහන් දැල්වීම සඳහා මේ අවස්ථාවට සහභාගී වෙන ලෙස. කර්තෘ ස්වාමීන් වහන්සේ ඔබටයි දින ඇරෙයිම. ඒ සමගම මම නමස්කාර පූර්වක ආරාධනය කර සිටිනවා පූජ්‍ය මතුගම පාලික ස්වාමීන් වහන්සේ හට අපත් සමග පහන් දැල්වීම සඳහා එකතු වන ලෙස. ඒ දෙකම මේ ආරාධනය කිවිවර අනුරහෑගොඩ මහත්මාණන් හට මේ ස්ථානයට සපබෙනින ලෙස. කිවිවර අනුරහෑගොඩ මහත්මා. කිවිවර SLC සෙනෙහෙතිගිර මහත්මාට අපි තමත් ගෞරවයෙන් සිරසනම ආරාධනය කර සිටිනවා. වෛද්‍ය සුජිත් ගොඩගම මහතා ඔබටයි මේ ආරාධනය. මේ ඇරයුම මජු ශ්‍රී ගුණසිංහ මහත්මාටයි. ඒ සමගින්ම සදාදරණීය ඇරයුම ගොඩ්ෆ්‍රිඩ සිල්වා මහත්මාටයි. ජයරත්න බණ්ඩාර ගෙදර මහත්මාටත් අපි ඇරයුම කර සිටිනවා. ඒත් එක්කම අමා ගුණසේකර මහත්මිය එකතු වන්න අපත් සමගින්. නිශාති ගුණසේකර මෙනවිය ඔබටයි මේ ආරාධනා. ලහිරු ගුණසේකර මහත්මා සහ අද මේ පොත කවි පොත දොරට වැඩීම ගෘහයක් නම් ඒ ගෘහයේ මූලිකයා චන්දන ගුණසේකර මහත්මාටයි මේ ඇරෙන්න මෙතනට සපවෙන්න ලෙස. Thank you.
රජරට දූර කලාවියේ වැව්පෙදි රාජයේ උපන් චන්දන ගුණසේකර පෙරදෙනිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය සමත්ව වර්තමානයේ එංගලන්තයේ වෙසෙන සාහිත්‍යයට සහ කලාවට නිපදව පෙම්බඳින සෞර්ධයකි. මුහුණු පොතේ කවියක් කෙටි කතාවක් හෝ ලිපියක් පළ කරමින් යම් පාඨ ප්‍රසාදයක් දිනාගෙන උන් චන්දන සිය ප්‍රථම පරිවර්තන කෘතිය වශයෙන් ඕස්ට්‍රේලියානු ජාතික හෙද මොරිස් මහත්මිය විසින් විරචිත The Tattooist of Auschwitz Navakatawa, Auschwitz-e Pachakotanna Namin, Singhalayata Nægiya. Nositu Ayurin Tama Kolundul Parivartanayata, Sri Lankiya Pathakayagen Labunu, Imaha Janadarayen Uttejane U Chandana, 2020 Wasareedi, Siya Deveni Parivartana Kruthiya Eldakimata, Mangpet Vivara Karagatteya. Evara Chandana Athagasa Thibune, Taramak Bararum Kariyakataya. Eta Moolika Hetuwa Une, මෙවර තෝරාගෙන තිබු මුල් කෘතියේ රචකයා එසේ මෙසේ පුද්ගලයෙකු නොවීමයි. එම කතුවරයා වෙන කිසිවෙකුත් නොව මුළු ලෝකයේ පුරාම කෘති මිලියන ගණනින් අලෙවි කරමින් හොඳම ලේඛක ලැයිස්තුවේ වැජඹෙන ඇමරිකානු ජාතික ස්ටීවන් කින් මහතාය. ඉන්පසු චන්දන හෙද මොරිස් මහත්මියගේම සිල්කාස් ජර්නි නම් වූ නවකතාව සිල්කාගේ දිවි සැරිය නමින් සිංහලයට පරිවර්තනය කළේය. ඉනික්බිතව මක්ලුවෝ මේ සීත කාලයයි නමින් තම කුළුදුල් කවි සරණිය තම රසිකයන්ට ප්‍රදානය කරන චන්දන ඉන් දවසරකට පසුව තම කුළුදුල් ස්වතන්ත්‍ර නවකතාවද පාඨක ප්‍රජාවට ඉදිරිපත් කිරීමට සමත් විය. සංසාර සක්මන් නම් වූ එය දැනටමත් පාඨකයින් වැළඳගෙන ඇති බව ඒ පිළිබඳව ලැබෙන ඇගයීම් සාක්ෂි දරයි. මේ වසරේදීම තම දෙවැනි කවි සංග්‍රහය ශක්‍රය වැරදිකරු තොපය නමින් එළි දක්වන චන්දන තව තවත් නිර්මාණ රාශියක් සිංහල සාහිත්‍ය කතර දායාද කිරීමට බලාපොරොත්තු වෙමින් සාහිත්‍යකරණයේ යෙදෙමින් සිටී. නොරටක සිටියත් තම ප්‍රතිභාව හරහා ශ්‍රී ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීමට චන්දන ගුණසේකරයන් ගන්නා උත්සාහයට අපි සුභාශිංසන ලෙසේ පිළිගනිමු. අති බහුශ්‍රදෝ
Garutre, dedunu pitiye upananda mahanayaka utum therunawani. Silpa satara gamane abinikmanin pasu. Oba wahanse giyadura bohoma athai. Mata matak wenne oba wahansege samaneera avadi. Samaneera namak lesa udammita pansale mottuna kirita aramayata velyaaya dige sakmane yedunu bohoma dura athiteya mata chithrapatiyak wage matak wenawa. Mage ammi appachi ekka daanayak aragena api pansal giye e athite oba wahanse wedama karana e yoda gamane palana gena mage appachi anawakiya kiyuwa kiyalai mata hitenne me unwahanse teekshana drushtiya gamane bara adi thuna tiyana sanyame sasara keti karaganna bohoma dura geniyani oba wahanse ge wage e dura gamane Ati dushkarma mawat vela nivana dura noyena bawa pasak wenna eti. E denum sambare adan mawa mawita karanawa. Ape hamuduruwane mage jeevitha kaale thula oba wahanse ape parampara thunakata sansara sakmane senasunu niyunu prathiroopaya. Appachilage parapurin ape parapurata e wagema mage puttuge parapurata Oba wahanse didulena dahama bashe me sasara gamana sasara sakmana dura noyena maga soya piyamanawa api vasanawantai api hamudurane oba wahansege vidwan viyan e denum kandin me sabawa poshane karannata me gauravaniya aaradhanaya amerikave saha kanadave pradhana sanghanayaka darshana ha shastrapati පූජ්‍ය දේවදුණු පිටියේ උපනන්දාපේ ස්වාමීන් වහන්සේට I want to I deserve it. මේ බොහොම ස්තුතියි මම යට කිව්ව දෙයට. පොඩි කාලෙම දන්න ධම්මලාති කෙනෙක් නිසා ඒකත් මම ස්තුතිවන්ත වෙමින් අපේ චන්දන මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මටත් මේ විශාරදය මැද්දේ මටත් ආරාධනා කිරීම පිළිබඳව මගේ අදහස් ඔබ සමග බෙදා හදා ගන්නට. මුලින්ම නිගමනයෙන්ම මම මේ පොඩි කැටි කතාව ආරම්භ කරන්නම් මේ මුළු නව කතාවම බණ පොතක් ඒකට හේතුවක් තියෙනවා සමහර මම මේ උද්ෘත කරන ඡේදය ගැන කිව්වහම ඒක මම කියවන්න යන්නේ ඔබට හිතෙන්න පුළුවන් ඇයි බණ පොතක් කියලා මේ ආමුදුරුව ඊට පස්සේ ඇයි මේ ඡේදය කියුවේ කියලා මේ එක මම කියන්නම් පිටුව 99 මම කහින හඳාසා රන්මැණිකා අනික දිය බඳුනක් රැගෙන මා වෙත පෑවාය බඳුන ගනිති ඇයගේ සුරත මගේ සුරතේ ගෑවිනි ඇඟිලි වලින් ඇතුළු වූ විදුලි සැරයක් මගේ අත පුරා මැදී ගියේ මගේ හදවතද ඉති කවමිනි ඉන්පසුව ඇය කීප විටක්ම ආපාසලෙන් එහා මෙහා යති ඇයගේ ගතින් හැමෝ සුවඳ මගේ නාසයේ ඇතුල් වී හදපතුලේ තැන්පත් විය යම්කිසි කුයර වර්ගයක් ඇය ගත දෑවෝ දාහයේ වෙලී අරලියා මල් සුවඳටම සමාන වන ඇයටම ආවේනික සුවඳක් ඉන් නිර්මාණය වී තිබිණි ඒ සුවඳ තව තවත් ඉල්ලමින් මගේ නාසයත් ඇයගේ සුරතේ පහස තව තවත් ඉල්ලමින් මගේ දෑතත් නොයසලිමත් විය. එහෙත් අපාවට තිබුණේ මහමෙර තරම් විශාල සීමා බන්ධන රැසකි. දැන් මම මේ නවකතාව එක හුස්මට කියෙව්වා මම. එළි වෙනකම්. ගමනක් යනකොට ෆ්ලයිට් එකේ ආරම්භයත් කියවන්න ඕනේ නැහැ.
pasti aku awal pasti eliwen kamma me pota kurak naha kiyuwa eka hetuwak thiyena man nigamane sandahan kala meka bana potak kiyala hetuwa visheshayenma me sansara sakman kiyana eka api chandra mahathmaya hariyata potata galapenna me odala thiyena e chedaya mama udruta karanna hetuwak thiyena anguttara nikaye ඒකක නිපාතේ සඳහන් වෙලා තියෙනවා පුරුෂයෙකුට ලෝකේ තියෙන හොඳම සුවඳ කාන්තාවගේ සුවඳ කියලා. කාන්තාවට ලෝකේ තියෙන හොඳම සුවඳ පුරුෂයාගේ සුවඳ කියලා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ. ප්‍රධාන කරුණ තමයි ඒකක නිපාතේ තියෙන්නේ. ඉතින් එතකොට මට මේක ඒ විතරක් නෙමෙයි. මේ මුළු පොත නව කතාවම කියවනකොට ත්‍රිපිටකයේ තියෙන කියමන් බුද්ධ දේශනා වැකි මගේ ඔළුවේ මෙදුවන්න පටන් ගත්තා. මෙන්න මේ අවල් අත්දැකීම මෙහෙම සඳහන් වෙලා තියෙනවා කියලා. එතකොට ෂණිකෝම පාලි දන්න හින්දා ධර්මයේ කියවන කෙනෙක් හින්දා ෂණිකෝම මට හිතුණා චන්දන මහත්මයා මේ නම තෝරා ගන්න කලින් පොත ලියන්නත් කලින් ඔබතුමාගේ ඉසේ මේ පොත සම්පූර්ණයෙන්ම ලියවිලා තිබුණා කියලා. ඉත සිද්ධ කරන්න උනේ වචනෙන් නැගීම පමණයි. අනිත් එක දැන් බුදුබණක් වැරදිවට විග්‍රහ කරන කාලෙක අපි ජීවත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණ සම්බන්ධ දේශනාවල උන්වහන්සේ දේශනා කරනවා අත නිබ්බින්දති දුක්ඛේ. මේ දුක වින්දනය කරන්න එපා කියලා. දුකයි වින්දනය නොකර ඉන්න ඕනේ. සංසාර සැප වින්දනය කරන්න ඕනේ. නමුත් අපේ මුළු බුදුදහම වරද්දගෙන බොහෝ විට අපිට කියවෙන්නේ මේ දුක දුකයි දුකයි කියලා කියනවා. ඇත්ත වශයෙන්ම මේ අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණ දේශනාවේදී කනගාටු වීම අකුසලයක්. ඒක තනි තමයි සංසාර වැරදෙන්නේ. සංසාරේ බලන්න ඕනේ පොසිටිව් විදියට. ඊළඟට මේ නවකතා මම කියවගෙන යනකොට මම දැක්ක ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා චන්දන මහත්මයා. ඒ ලක්ෂණය තමයි මේ වචනයක් ගන්න කියවනකොට මේකේ නැහැ අර දුක්ඛාන්ත දුක පිළිබඳ ප්‍රකාශන මෙහි නැහැ. දුක සම්බන්ධ භාව ප්‍රකාශ මේකේ නැහැ. කිසිම තැනක මට හම්බුනේ නැහැ මේ melancholic expressions. melancholic expressions මොනවද තිබුණේ නැහැ. දුක්ඛාන්ත දුක සම්බන්ධ එක්ස්ප්‍රෙෂන්ස් මොනවත් තිබුණේ නැහැ. හැම අත්දැකීමක්ම බොහොම සියුම් විදිහට නගලා තිබුණේ පොසිටිව් පැත්තට. ඇත්ත වශයෙන්ම කියනවා නම් සත්‍යවිභංග සූත්‍රය දේශනා කරපු විදිහට උතුමා දේශනා කළා තියෙන්නේ ජීවිතාවබෝධයේදී ජීවිතයේ ඇතිවන සංසාරය කියලා කියන්නේ චිත්ත වීති. චිත්ත වීති කියලා කියවම ඒවා මේ chains of thought. chains of thought නැත්නම් චිත්ත වීති තුර්තමයි සංසාරයේ. අතු පෙර ආත්මවල හිටියද ඒව තිබුණත් ඒව ඉවරයි දැන් මතකයි. අනාගත සංසාර ඇවිල්ලා ඒක සිහිනයක් විතරයි. අතීතයේ මතකයක් අනාගතයේ සිහිනයක්. යථාර්ථය කියන්නේ දැන් මේ ජීවත් වෙන මොහොත. සසද කියලා කියන්නේ මේ වෙලාව දැන් මේ. ඒතර ඔබතුමා හැම අත්දැකීමක්ම මේක සතහන් කරලා තියෙනවා. ඊළඟ විශේෂ කාරණේ මම කියන අතර කරන්න. බොහෝ විට අපි නවකතාවක් වේවා වෙනත් ඕනෑම කෘතියක් වේවා ෆික්ෂන් වේවා නොන් ෆික්ෂන් වේවා ඕනම එකක් ගත්තාම බොහෝ විට මේ බොහෝ කතුවරුන්ගේ රචනා මේ රචනාවල ඒකේ මේ විශ්ව තත්වය යුනිවර්සලිටි කියන එක ඉදිරිපත් කරන්න අපහසුත් වෙනවා. ඊට හේතුව තමයි ඕනම දෙයක ඕනෑම අත්දැකීමකට පදනම් වෙන දෙයක් කියනවා මොකද්ද සංස්කෘතික සහ භූගෝලීය උපස්තර කියන ඒවා. ඒ කියන්නේ cultural and geographical strata. ඒතර strata නැත්නම් උපස්තර මේ පෙරලා ගත්තොත් තමයි අපිට යුනිවර්සල් පැත්ත කියවෙන්නේ. හැබැයි චන්දන මහත්මයාගේ පොතේ ඔබතුමාගේ සුන්දර ග්‍රාමීය සංස්කෘතිය භෞතික පරිසරය හැමදේම ලස්සනට දාලා තියෙන හැබැයි භාව ප්‍රකාශ තුලින් ඕනෑම කෙනෙකුට ඒක කියවනකොට හිතෙනවා මේ මගේ අත්දැකීමයි මේ කියන්නේ කියලා.
I felt connected. Mata itu nih teh man. Mereka kiyewan gue mata mata pun ammi, amangnya nai mi kian nih. Ani teh mono tamai, ran mama tan mage itu nih sih itu dana manu, ownnya mandir mana ya. Visual tap teh pat teh nih, universalize nih mona. Ensai mamuli mukadhan kalle, mereka banyak apa kiyer. Kisi mata nih kenapa? Ada melancholic presence, netam duka dana mana dewa nih. Hema betul betul ini sansara subawa itu mohon dihilang, gaman ini diri dia ni kan, bahu bahu itu dia terasa.